විකසිත මලක සුන්දරත්වය කෙතරම්ද? උඩැක්කි තාල වාදනයේද එවැනි సౌందර්ය මාධූර්යයක් නිමවනවා. එය නර්තනය, ගායනය හා වාදනය යන ත්‍රිවිධ අංගයන්ගෙන් සමලංකృతයි. ඇසිල්ලක ඒ අංග සියල්ල එක රාශී කරන ශිල්පියා ගැන ඉතින් කවර කතාවද? මම 1953 තමයි පෙරහැරට සම්බන්ධ වෙලා තියෙන්නේ. මම අවුරුදු 7යි. මම පෙරහැරේ අවුරුදු 70ක් නටපු කෙනෙක්. කිව්වොත් එක විහිළුවක් ඇටියට ගණන් ගන්නේ මිනිස්සු. මට දැන් අවුරුදු 78යි. නටුවේ කියලා කියන්නේ හරියන මලක් වාගේ තියෙනවා. එයා ගායනය කරනකොට, එයා නටනකොට, එයා වයනකොට තියෙන්න ඕන ලස්සන ඉරියව්වක් මූණේ. මිනිස්සු ආදරය කරන්නේ ඒකටනේ. දෙවියෝ වැඩ ඉන්නවා කියලා අපි. ඒ දෙවියන් තමයි අපිව ආරක්ෂා කරන්නේ. අපි ඉදිරියට ගෙන යන්නේ. අපිට පෙනෙන්නේ නමුත් අපිට දැනෙනවා. හොඳ දේ පමණක් කරත් නරක දේ කරන්න එපා. නරක දේ කළොත් සුවදායක මරණයක් නැති වෙනවා. දිනහවලින්ට බැරිද? දිවිදුස්ගල උරුමක්කාරයෝ. බුද්ධං සාරණේ මන්තස බණ්ඩාර තෙන්නකෝන් එවැනි විශ්කම් ශිල්පියෙක්. ඔහු සිය හැකියාව රැගෙන එන්නේ පිය උරුමයෙන්. පිළවල ලක්කාමේ තෙන්නකෝන් ඇතුළුතුමන් මේ ශිල්ප පරපුරේ ආදිහිතමයා. බාල බණ්ඩාර තෙන්නකෝන් මන්තොසගේ පියතුමා. මම ඉපදුනේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නාපාන කියන ගමේ. මම පුංචි කාලේ අපි වලල ඉස්කෝලේ යන කාලේ වලල ප්‍රාථමික විද්‍යාලය තමයි අපි ඉගෙන ගන්නට ගියේ. එහෙම ඉගෙනගෙන පහෙන් 6ට සමත් වුණාන් පස්සේ අපි වලල මධ්‍ය මහාවිද්‍යාලයේ පරීක්ෂණයක් තියලා ඒකේ ඉගෙන ගන්න ගත්තා. මන්තොස සන්තොසෙන් 14 හදාරන්නේ වලල මහාවිද්‍යාලයෙන්. ඒ කාලේ ඔහුගේ මහගෙදර ශිල්ප ශාලිකාවක්. ගතසිත දෙකම මේ රිද්මෙන් ආවේශ ගැන්වූ බව මන්තොසට නොදනුනාමත් නොවේ. ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැත කියමන සනාථ කරන මන්තොස ජන්ම උරුමය ඇට මිදුළු වලට කාවද්දගත් ශාස්ත්‍රීය සතතාභ්‍යාසයේ සහිත අප්‍රමාණ හැකියාවෙන් යුත් අභිමානවත් කලාකරුවෙක්. නාට්‍ය කරන විවිධ නාට්‍ය ධර්මපාලේ වගේ සොකරි කිඳුරු වගේ නාට්‍ය තියෙනවා. ඉතින් විවිධ නටු ලී කෙලි නටු තවරන් කඩු සරඹ චාමර ඒ වගේ නැටු වර්ග තියෙනවා. අපේ ගෙදර උගන්වනවා. බෙර තියුණා. බෙර වාදනය කරන්න ඉගෙන ගත්තා. මගේ පියතුමා සොයිල් නැටුවා. සොයිල් නරකට පියතුමත් එක්ක ගිහිල්ලා ඒවට සහභාගී වුණා. හැදෙන ගහ දෙපැත්තෙන් දැනුණා. මන්තොසගේ පියතුමන්ට නැටු කරන්න ලැබුණා. Taman දැන සිටි පරපුරෙන් දායාද කරගෙන සිටි අපූර්ව වස්තුව තමන්ගේ ඇස් දෙකට බාර දුන්නා. විශ්වාසයෙන් ආඩම්බරයෙන්. ඒකට හේතුව තමන්ගේ දරුවන් දැකපුරුදු කලපුරුදු අය බව හොඳින්ම දැන සිටීම. වර්ෂයේම තමයි ගාන්ධාර අවසානය කළේ. එතකොට නොයෙකුත් තරඟ වලට ගිහිල්ලා ඒවගෙන් තෑගි භෝග ලබාගෙන තිබුණා. මේ අතර ගාන්ධාරව අවසාන පරීක්ෂණ කඩොල්ල සාර්ථකව පසු කරන විටම වගේ දිස්ත්‍රික් සේවා ක්‍රමය යටතේ ගුරු වෘත්තියට පිවිසීමේ වරම මන්තොසට හිමි වුණා. මූලික ගුරුපත්වීම නොච්චියාගම විද්‍යාදර්ශන මහාවිද්‍යාලයට. තනතුර නැටුම් ගුරු. මට උක්කුම් මහත්තයා කියලා තමයි ගමේ අය කියන්නේ. උක්කුම් මහත්තයාට හොඳ රසාවක් තියෙනවා කියලා මට පතරේ පෙන්නවා. ඊට පස්සේ මම හිනාවල ගියා. ගියාම අපේ අප්පච්චිට ගෙනලා දීපින පතරේ. අප්පච්චි 1000ක් මගෙන් ඇහුවා. පුතා දාමුද ඇප්ලිකේෂන් එක. මං කිව්වා ආ කියලා. මං එච්චර බරක් ගත්තේ නැහැ. නමුත් ඊළඟට අපි ඇප්ලිකේෂන් එක දාපුවාම ආව සම්මුඛ පරීක්ෂණය. ඊවයිත් අපි ගිහිල්ලා මුචාගම මේ පරීක්ෂණයට හිටියා 386 දෙනෙක් හිටියා. මම තමයි හිටපු අයගෙන් බාලම එකන. එයි මම ඉස්කෝලේ යන ළමෙක්නේ. ඉතින් පණිභාරත මහත්තයා, ඒකට එපිටේල මහත්තයා ඒ අය ඉඳලා මගේ සම්මුඛ පරීක්ෂණය කරලා ඉවරලේ ඒ සම්මුඛ පරීක්ෂණේ සාර්ථක ප්‍රතිඵල ලැබුණා. ඒ වෙලාවේ මගෙන් අහුවා එයාට පුළුවන් ද උගන්වන්න කියලා. මම කිව්වා දුන්නොත් පුළුවන් කියලා. එන්න එහෙමයි උත්තර දුන්නා. කොහොම හරි ඒ පත්වෙන් මට ලැබිලා. එතෙන් සිට වසර 14ක් මන්තුස ගුරුතුමාගේ සෙවණේ ගුරුහුරුකම් ලැබමින් දූදරුවෝ කලා හැකියාවෙන් පෝෂණය වුණා. මන්තුසයන් මහා ඇදුරෙක්, නමුත් පවුලේ බාලයා, අක්කණ්ඩිට හැමදාමත් පොඩිමලයා. ඇය එදා ඉඳලම පොඩ්ඩව බලාගත්තේ S2 වගේ. ඒ මැණික් කැටේට ගම්මු නම තිබ්බේ උක්කු මහත්තයා කියලා. පොඩිමල්ලි සොබන හරි දක්ෂයෙක් ඌ බව කියනෙමි දෙරන. ආද මල්ලිගේ අදහස් සහ වරුණ කීමට මෙමට වචනත් නැත මෙම දෙරණ. මගේ S2 වගේ හිටපු ලොකු මල්ලි පොඩි මල්ලි දෙන්නම් මට එක්කනා වගේ. කුඩා කාලේ සිට වෙනත් දරුවන්ට වැඩිය මගේ මල්ලිලා දෙන්න අමුතුම ළමයි දෙන්නේ. එකම ලණුවකින් බැඳලා එකම රූපේ එක විදිහට අයියට මල්ලි ආදරේ, මල්ලිට අයිය ආදරේ. පාසලට යන්නේ මගේ එක්ක. අපේ පුංචි බප්පලේ මල්ලිත් එක්ක යනවා. එයා කියනවා මේ ලොකුවක මගේ කියලා. එතකොට මෙයා එයාට තරහ වෙනවා. ඉතින් මේ විදිහට ඊටම ආදරෙන් ගෞරවයෙන් අපේ පවුලේ සෑම දරුවම එක්ක මගේ මල්ලිලා දෙන්නේ ඉතා සුහදව හිටියා. මේගොල්ලෝ මොනම දෙයක් නෙවෙයි කරන්නේ, අප්පච්චි කකුල් තියෙන හැටි, අප්පච්චි අත අරින හැටි, අප්පච්චි කවි කියන හැටි, ඒ දේවල් තමයි දෙන්න හැමීට පුරුදු වෙන්නේ. ඉතින් ඒගොල්ල මහත් ආසාවක් තිබුණා අපේ අප්පච්චිගේ අර සියුම් කටහඬත් අප්පච්චිගේ ලස්සන ඒ නැටුමුත් එක්ක මේ මල්ලිලා දෙන්න අප්පච්චිට වසී වෙලා. ඉතින් පුදුම මේ ලෝකේ කර අපි ගත කර සතුටු ජීවිතයක් කුඩා කාලේ ගත කරේ. බොහොම සතුටුනේ මේ පොඩි දෙන්නා කරන දේවල් දිහා බලන්න. අපේ අම්මට අප්පච්චිට තිබුණ එකම වස්තුවගේ අපිට වඩා අපේ මල්ලිලාට දෙන්න තමයි ආදරේ. මොකද ක්‍රියාකාරකම් වලින් වැඩි මල්ලිලානේ. ඉතින් පොඩි මල්ලි කියපුවාම ඉතින් ගමේ උකුම් හරිම ආදරේ උකුම් මහත්තයා කියන්නේ. උකුම් මහත්තයා කියලා හරිම ආදරේ මෙයා කරනවා. ඉතින් ඒගොල්ලන්ට පුදුම ආදරයක් තියෙන. ඒ වගේම මල්ලිලා වැඩිම මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. ඒ දින මේ වැඩේට මේ දින කුඩා කාලේ ඉඳලා හරියට කවුරුත් කියලාත් නෙවෙයි අප්පච්චි කියන්නේත් එහෙම මේක මේ දෙන්න කියලා. ඒ දින යනකොට බොහෝ දුරට මේ වැඩවලම යෙදීමෙන් මං හිතන්නේ හුඟක් පන්නරය ලැබුවා මේකේ. බිවිය පුන් සඳ පුර පසලෝසක බිවිය පුන් සඳ පුර පසලෝසක කුජ දීන විසානකතින් එතරම් කාලයක් දිවිදොස්ගල උරුමය දළදා පෙරහැරේ නියෝජනය කරමින් වාම දළදාවට රාජ අනපරිදි කාර්ය ඉටු කෙරූ මේ උතුංග ශිල්පියා තමන්ගේ පුත්‍ර රත්නයට ඒ වගකීම එකදු පහදු කළා. නරේන්ද්‍ර සිංහ නිලුපුල් බණ්ඩාර තෙන්නකෝන් ඒ පුතුගේ නම. ඔහුත් නර්තනාචාර්යවරයෙක්. පියාණන් සුරතින් උරුමයේ වගකීම බාරගත් පුත්‍රයෙක්. මගේ පවුලේ අක්කා නංගි ඒ වගේම මම අපේ පරපුරක් වශයෙන් තෙන්නකෝන් පරපුරේ උඩැක්කේ නැටුමෙන් දළදා පූජාව වාර්ෂිකව පවත්වන්නට වාසනාව ලැබූ පරපුරක්. ඉතින් මා දකින විදිහට මම ඒ පරපුරේ ඉපදෙන්නට භාග්‍ය ලැබලා තියෙනවා. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙනා වූ ඒ පූජා කර්මය සඳහා වාර්ෂිකව සම්බන්ධ වෙමින් ඒ පූජෝපහාරයට එක්වෙන්නට මට වාසනාව උදා වෙලා තිබෙනවා. ඒ උදා වෙන්නේ මගේ පවුලේ ඒ පාරම්පරික උරුමය තුළ. ඒ වෙනුවෙන් මම මේ මොහොතේ සිහිපත් කරනවා මගේ ආදරණීය ලොකු අත්තා බාලබණ්ඩාර තෙන්නකෝන්, ඒ වගේම මගේ ආදරණීය ලොකු අප්පච්චි සෞසිරි බණ්ඩාර තෙන්නකෝන්, ඒ වගේම මේ වෙන විට ඒ මගේ ලොකු අත්තා සහ ලොකු අප්පච්චි අපේ ජීවිතුන් අතර නැහැ. මේ වෙන විට අපගේ පරපුර ඉදිරියට ගෙනියන්නේ මගේ පියතුමා, ආදරණීය පියතුමා, ඒ තමයි මන්තොස බණ්ඩාර තෙන්නකෝන්. මම හිතන්නේ මගේ පියතුමා හරි සරල පුද්ගලෙක්. ඒ වගේම එතුමා ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරා. මම හිතන්නේ කලා කටයුතු ඉදිරියට ගෙන යන්නටත් පවුලක් හැටියට අපිට මේ සාම්ප්‍රදායික දේවල් නිවැරදිව ලබා දෙමින් අපිව පෝෂණය කරන්නට මම හිතන්නේ දුවදරුවන් බොහෝ ප්‍රමාණයක් නිසි මඟ යොමු කරන්නට කටයුතු කරපු ගුරුවරයෙක් වශයෙන් මා මතක් කරනවා. ඉතින් මම හිතන්නේ අපි වාසනාවන්තයි මෙවැනි පිය උරුමයක් ලබන්නට. ඉතින් මම ඒ ගැන බොහොම සතුටු වෙනවා. වරක මගේ පියතුමා දකින්නේ මට හොඳ මිතුරෙක්, ඒ වගේම මට ආදරණීය පියතුමෙක්, මට ගුරුහරුකම් ලබා දෙන ගුරුවරයෙක්. ඉතින් මම හිතනවා ඒ විදිහම තමයි මගේ පියතුමා හරි නිහතමානී. මගේ පියතුමා වටා සිටින ඒ සෑම දරුවෙකුටම එක ලෙස සලකමින් නිසි නිවැරදි මාර්ගය පෙන්වමින් ඉදිරියට ගමන් කරනවා. ඉතින් මා එතුමාට සුබ පතනවා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තව තවත් අපේ ශක්තිමත් කරන්නට ධෛර්යමත් කරමින් දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්නට තව තවත් නිරෝගී සම්පත් උදා වේවා කියලා. මං 1953 තමයි පෙරහැරට සම්බන්ධ වෙලා තියෙන්නේ. මං අවුරුදු 7යි. මගේ පියතුමත් එක්ක ඇවිල්ලා අපි පයින් එන්නේ නාපාන ගෙදර ඉඳලා. විශාල පිරිසක් එනවා පෙරහැර කරන්නට නෝර. ඒ එන්නේ පයින් ඇවිල්ලා ලේවැල්ලේ හෙළවෙන පාලෙන් එගොඩ වෙලා අපි ගිහිල්ලා මාලිගාවට ඒ පෙරහැර කරනවා. ඒ පෙරහැර කළා. ආයෙත් පෙරහැර ඉවරලා අපි පයින්ම තමයි යන්නේ. වැඩි හිටිය අය මොකද කරන්නේ? කතන්දරයක් පටන් ගන්න. ඒ කතන්දරේ හා යනකොට මේ කතන්දරේ ඉවර වෙන්නේ නැහැ ගෙදරට යනකොට. අර පහුවදක් තියෙනවා. Taman සතු ශිල්පීය කුසලතාවය මන්තොසයන් සිරි දළදා පෙරහැර උපවත් කළා සත්‍යයි. විශ්නතුම පෙරවාදනය සහ උඩැක්කි නර්තනය වසර 70ක් තිස්සේ දළදා පෙරහරට එක්කාසු කරපු සාඩම්බර කොටස්කාරයෙක් වුණා. මේ පෙරහැරේ උඩැක්කම නැටුවේ නෑ, ලීකලි නැටුවා, ලනුදඟ නැටුවා, වෙස් නැටුවා. ඔය හැම එකක්ම මම නටලා තියෙනවා. නමුත් අපි උඩැක්කිය අමතක කරේ නැහැ. අපේ උඩැක්කිය ගන්නවා හැමදාම පෙරහැර ගියා. රට රාජ්‍යයන් 45ක හෙළේ කලා ශිල්ප ප්‍රදර්ශනය කරමින් කලාකාමින්ගේ මනලෝලනය කළ ඔහු තමා උපන් බිමට ගෞරවය රැගෙන කලාකරුවෙක්. සිරි දළදා පෙරහැර විවිධාකාරයෙන් නර්තනහංග වලින් සුපෝෂිතයි. ඒට එක්වන උඩැක්කි නර්තනය තෙන්නකෝන් පරපුරේ උරුමය පමණක් කියලයි මන්තොස ගුරුපියතුමාගේ අදහස. ඔහු එම කිරුල හිසලාගත් රජු. ඒවාගේ විවිධ නාට්‍ය තොවිල් නැතු මම දැකල නෑ. මගේ පියතුමා නිසා කියනවා නෙවෙයි, මයි පියතුමා වගේ උඩරට සාන්තිකර්මයක් කරපු කෙනෙක් මම දැකල. එමෙන්ම කාව්‍යකරණයේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයෙන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්මාදියේ නක්ෂත්‍රය සහ බලිතොයිල් යාතු කර්ම ගැන එතුමා සතු දැනුම අනල්පයි. ඒ ශිල්පය තමන්ට උරුම වූයේ සිය පියාණන් වන බාල බණ්ඩා තෙන්නකෝන් ගුරුදේවයන්ගෙන් බව මන්තොසයන් පවසන්නේ හද පුරෝගත් භක්තිහාදරයකින්. එහෙම කළා තමා හැදුවේ. අදල එතුමා අවසාන මේ යන්ට පෙරාතුව 95 අවුරුද්දේ මාර්තු මාසේ ඉරිදා දවසක අයියටයි මටයි අවවාද දුන්නා. ඔයගොල්ලෝ දැන් ඉස්සරහට මේවා කරගෙන යනවනේ. හොඳ දේ පමණක් කරත් නරක දේ කරන්න එපා. නරක දේ කළොත් සුවදායක මරණයක් නැති වෙනවා. ඉනහවල ඉන්න බැරිද? සුදන් සභා තෙන්නකෝන් කලායතනය නැටුමට, ගායනයට, වාදනයට අත්පොත් තබන කලාවට රුචිකත්වය දක්වන්නන්ට වගේම හැමෝටම හොඳ තෝතැන්නක්. අපේ කලායතනයේ නම තමා සුදන් සභා තෙන්නකෝන් කලායතන. මගේ පියතුමා තමයි නම දාල්ති. සුදම් සභාව දෙවියන්ගේ සභාව. එතුමා දැන් මේ සුදන් සභාව සුදනන්ගේ සභාව. නමම විත්තියෙන් නමට ඔබින වටින ඒවන කර්තව්‍යයට අරුතක් එක් කරන්නට ගොඩනැගූ සුදනුන්ගේ සභාවට අධ්‍යාපනය නිම කළ දරුදරියන් එක්වන්නේ අන්න ඒ හින්දයි. චරිතවත් මිනිස්සු හැටියට පාරකදී කතා බහ කරනකොට කොහොමද කතා කරන්නේ? මිනිස්සුන්ට කතා බස් කරනකොට කොහොමද කතාව? කනබනකොට කොහොමද? අඳින වළඳිනකොට කොහොමද? ඒ අපි ඒ හැම දෙයක්ම ළමයිකට උගන්වන්නට ඕන. නැටුම විතරක් උගන්වන්න බෑනේ. නැටුම පමණක් හැඩ කරන්නට නොව ජීවිතේම හැඩගස්වා ගන්නට සෑම තප්පරයක් පාසාම වෙහෙසවන අයුරු මන්තොස කලාකරුවා සහභාගී වන සෑම දරුවෙකුටම කියා දෙන්නේ හද පෙරි දයාවෙන්. අපි නැටුයි කියලා කියන්නේ හරියන මලක් වාගේ තියෙන. එයා ගායනය කරනකොට, එයා නටනකොට, එයා වයනකොට තියෙන්න ඕන ලස්සන ඉරියව්වක් මූණේ. ගායනය කියන්නෙම මිහිරිව කළ යුතු දෙයක්. ගායනයක් රස විඳිනවා නම් සුගායනීය බවක් ගැබ්ව තිබිය යුතුයි. බාලබණ්ඩා තෙන්නකෝන් කියන්නේ ගායනයට උපන් හපංකම් ඇති අති දක්ෂ කලාකරුවෙක්. මන්තොසයන් මතක ආවර්ජනය කරන්නේ ඒ රසයන් ඉතිරි පරම්පරාවන් වෙත රැගෙන යන අරමුණක් පෙරදරිවයි. එතකොට ඒ ගුරුතුමා කිසිම අඩුපාඩුවක් නැතුව, ලෝභකමක් නැතුව ඒක කියලා දෙනවා. ඒ කියන්නේ තමුන් මේ ශිල්පේ හොයන්න ඕන. උගත් ශිල්පීන්ගේ, ප්‍රවීණ ශිල්පීන්ගෙන් ගන්න තියෙන දේවල් එයා අතගන්නේ කොහොමද? එයා මූණ ගන්නේ කොහොමද? එයා කකුල ගන්නේ කොහොමද? කස්තෙනුමක් අවසන් කරන්නේ කොහොමද? එහෙම කියලා ඒවා අපි ඉගෙන ගන්නවා. ඒවා ඉගෙනගෙන තමයි අර තැන්වලදී සමුගේ ශිල්ප දක්වන්න ඕනේ. මේ නැටුම් ගැයීම් වයින් කරනකොට අත ගන්න විදියක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික නැටුම් වල හස්ත ගන්න ක්‍රමයක් තියෙනවා. අත, ඇස, හිත, කඳ, දෙපය, දෑත ගෙනෙන විදියක් තියෙනවා. ඉතින් ඒක ඒ අනුව අපි ගෙන යන්න ඕනේ. ගායනය කරනවා කියන්නේ ලස්සන හඬකින් බොහොම මිහිරව කියන්න ඕනේ. ඒක එතකොට අර අහගෙන ඉන්න අය බොහොම ලස්සනට ඒගොල්ලන්ගේ සවනට වැටෙනවා. විනීතා දේවාධරී ප්‍රනාන්දු මන්තොසගේ ප්‍රිය බිරිඳ පෙරහැර ශිල්පීන් අතරින් මන්තොසයන්ගේ හැකියාවන් පිළිබඳව ඇය සිටින්නේ නිහතමානී ආඩම්බරයක් හිත තුළ කැටි කරගෙනයි. ඔහුව මට හම්බුනේ ගුරු විද්‍යාලයේදී. ඇත්තම හැම දෙයකටම දක්ෂයි. විශේෂයෙන්ම උඩරට නැටුම් වලට, එසේම උඩැක්කි වාදනය, උඩැක්කි නැටුම්, ඒ හැම දෙයකටම දක්ෂයි. විශේෂයෙන් මේ උඩැක්කි නැටුමට තමයි ගොඩක්ම දක්ෂ. ඇත්තෙම දළදා පෙරහැරේ යනකොට ලොකු ආඩම්බරයක් හිතෙනවා. හිනහා වෙලා ඒ නැටුම හරියට කරන විදියක් තියෙනවා. ඇත්තෙම අනිත් නැටුම් කරන අයත් එක්කලා බලනකොට. ඉතින් ඇත්තෙම මට ඇත්තෙම හරිම සන්තෝෂයි. ඒ කාලේ ඉඳලාම මම ඇත්තෙම එයාගේ නැටුම් වලට ආශාවක් දැක්ුවා. ඉදිරි අනාගතයේදී ඉගෙන ගන්න හැම කෙනෙක්ම ඉතා සංසුන්ව, ඉතා කල්පනාකාරීව, ඉතා තමන්ගේ බුද්ධිය මෙහෙවලා ඉගෙන ගන්න ඕනේ, පිළිවෙත් රකින්න ඕනේ. ඒතකොට තමයි තමුන්ට සතුටක්, සන්තෝෂයක් දැනෙන්නේ. මංගලම් දේවසේනානි මංගලං කුමානිච ජයං රාජස්ස දේවානං භූම දේවෝ නමස්සුතේ. දෙවියෝ වැඩ ඉන්නවා කියලා අපි ඒ දෙවියන් තමයි අපිව ආරක්ෂා කරන්නේ. අපි ඉදිරියට ගෙන යන්නේ. අපිට පෙනෙන්නේ නැහැ. නමුත් අපිට දැනෙනවා මේ ශාස්ත්‍රයේ උතුම් ශාස්ත්‍රයක්. ඒක ඉදිරියට ගෙන යන්න අපි බොහොම දැහැමිව, බොහොම පිරිසිදුව ඉදිරියට කරගෙන යන්න ඕනේ. තමුන් නොදන්නා දේ දන්නා කෙනෙකුගේ ආඩම්බරයක් නැතුව ගිහිල්ලා අහගන්න ඕනේ. නොදන්නා දේ දන්නාසේ හිතියොත් කාටවත් නැති වෙන. අවසර පස්වම් 10කට මේ ශ්‍රී ලංකා දීපයත් පොදේ 500ත් එකරටම කරට දිවස්ලා බලා වැඩවදාරන්නා වූ කතරගම දෙවිඳුන්, විෂ්ණු දෙවිඳුන්, සමන් දෙවිඳුන් ඇතුළු 84000ක් ධර්මස්කන්ධය ආරක්ෂා කරන්නා වූ 33 කෝටියක් දිවිවරු දෙසා මොහු දිනයක් දිනයක් පාසා පූජාවන් විදි සිදු කර කියා පාන්නේ මේ කලාව ආරක්ෂා කළ යුතු බවයි. දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේටත් බෑන සමනලට දිවා ගුහාවට වෙල්ලත්සේ දේවාලයට උනවටුනේ දේවාලයට සබර්ගෝමා තමන් දේවාලයට මයංගන චෛත්‍ය රාජානන් වහන්සේට බැල්මලන්නා වූ ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේටත් සෙන්කඩගල නුවරට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ. පුරා වසර 70ක් තුල හෙළූ දහදිය මේ මිහි කතට එක් කළ හඬ පරාසයට දළදා පෙරහැර දුටුවන් පත් කළ අමන්දානන්දය වෙනුවෙන් සමාජයේ කැපී පෙළෙන චරිතයක් බවට පත්වෙන්නට මන්තොසයන් පින්වන්ත වුණා. ඒ කළ මෙහෙය අගයන්නට පුරා වසර 45ක් මුළුල්ලේ ඔහු ලැබූ ජනාධිපති උපහාර සම්මාන, ගෞරව සම්මානද මිටි ගණනින් වූ සහතිකද සාක්ෂි සපයනවා. කන්ද රට උතුම් වාමශ්‍රී දළදා සම්දුන්ට සිදු කරන සිරිවර්ධනපුර බබලන දයේ උරුම මහා පෙරහරට උඩැක්කි නර්තනයෙන් දායක වන උරුමක්කාරයෙක් වූ මන්තොස බණ්ඩාර තෙන්නකෝන් කලාසූරී ඇදුරුතුමන්ට තවත් චිරාත් කාලයක් පෙරහර මංගල්‍යයට දායක වන්නට ඇවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව උදාවේවායි. දළදා පෙරහරට සාදු කියලා ආශිර්වාද කරන අපි හැමෝගේම ප්‍රාර්ථනාව වෙනවා.